Nippon Paint MediFresh, a powerful combination of zinc, iron and silver. විශේෂයෙන්ම මේ වන විට ශ්‍රී ලංකාවේ ජාතික සම්පත් රාශියක් අලෙවි කිරීම සඳහා කටයුතු කරගෙන යනවා. දැන් ඊයේ පෙරේද මත්තල ගුවන්තොටුපළ අවුරුදු 30කට දුන්නා. පාඩු ලබන ආයතන කිසියම් ආකාරයකට යෙදුවට අපි විරුද්ධ නැහැ. නමුත් ජාතික ආරක්ෂාවට දැඩි තර්ජනයක් වෙන ටෙලිකොම්, විදුලිය, තෙල් මේ ආදී ආයතන අලෙවි කිරීමට රජය කටයුතු කර ගැනීම මගේ විශාල විරෝධයක් තියෙනවා. ඒ නිසා අපි රජයට කියන්නේ ජනතාව උගස් තියලා බූරුව ගහන ලේස්ති වෙන්න එපා. අපි හොඳ අවධියකින් මේ රට දිහා බලාගෙන ඉන්නවා. කොහොමද ඡන්දය තියන්න දින නියම කළාට පසුව යුක්තිය ඉල්ලලා අයුක්තියට විරුද්ධව නැගී සිටීමට කල්පනාවෙන් සිටින බව රජයට සහ සිසු පක්ෂවලට මතක් කරන්න කැමති. විශේෂයෙන්ම මට වේදනාවක් තියෙන්නේ මේ ජාතික සම්පත් විකුණනකොට කිසිම දේශපාලන පක්ෂයක් ඇයි විරුද්ධ නැතුව ඉන්නේ? දැන් ත්‍රිකුණාමලයේ අක්කර 3000ක් දෙන්න හදනවා. ඒ වගේම තෙල් ටැංකි ටික දෙන්න හදනවා. එතකොට පුනර්ජනනීය බලශක්තියෙන් දා මන්නාරම දුන්නා. ඊට පස්සේ දැන් වරාය මත්තල දුන්නා. ඒ වගේම හිල්ටන් හෝටලේ දෙන්න තියෙනවා. ඒ වගේම ඕටසේජ් හෝටලේ දෙන්න තියෙනවා. ඒ වගේම GPO එක කොටුවේ ජනාධිපති මන්දිරයේ ඉස්සරහ තියෙන එක වෙන් කළා තියෙනවා. ඒ වගේම විදේශ කටයුතු අමාත්‍යාංශ කොටනැගිල්ල දෙන්න හදනවා. පොලිස් හෙඩ් ක්වාටර්ස් දැනටම දුන්නා. එයාපෝස් ග්‍රවුන්ඩ් එක දෙන්න තීරණය කළ දැන් එකත් හරි. ඒක නිසා මේව තිහානම් උගස් තියලා ලේස්ති වෙන්න එපා කිසිම ආණ්ඩුවක්. කිසිම රජයක්. හිතන්න එපා රටේ ජනතාව නිදි කියලා. කියනුනේ අපේ කතාවක් අපේ ගම්වල කොකාට වාරයක් ආවොත් තිත්යාටත් වාරයක් එනවා කියලා. දැන් තිත්යාගේ වාරය එන්න කිට්ටුයි. එදාට බලමු.